මීට අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා ඒ කාලේ ලෝකේ භූමි ලක්ෂණ පිහිටලා තිබුණේ මෙහෙමයි. ඉන්දියාවත් ලංකාවත් අප්‍රිකාවට යා කරලා ගොඩබිමක් තිබුණ බවයි විද්‍යාඥයන්ගේ මතය. භූමි කම්පාවකින් ඒ ගොඩබිම ගිලුණලු. අද ඔය මාලදිවයින ලකදිව දූපත් ඒ කාලේ තිබ්බ කඳුවල මුදුනලු. ඒ කාලේ මම හිටියා නම් හැම තැනම ඇවිදිනවා. ඔය සත්තු හැම ලෝකේ අනිත් රටවලට පැතුරුනේ ආන්නේ එහෙමයි. හිමාල වනයේ අපි නොදන්න සත්තු තව කොච්චර නම් ඇද්ද හැබැයි. ඒ කාලේ පුදුම සත්තු තාමත් දූපත් වල ඇති කොටු වෙලා. ඔව්. එක්කන්දලීනි අකබෝන. බොරු කතා? එහෙම කියන්ට පාටොමි. දැන් හදින්නේ උන් හොදන්නේ ඔය ડોක්ටර්. පුස්කාපු පුස්කොල දන්නේ පෙත්තප්පු. එහෙමද? එහෙම කියන්න එපා. පුස්කොලේ පුස්කාවට මොකද මොලේ උනගම හොරලා. ඒක නෙවෙයි. පිරමිඩ් ළඟ කීප දෙනෙක් දැකලා තියෙනවා ඔය හිමාලය පැත්තේ හිටියේ කියන කුරුල්ලෙක්. මෙච්චර කල් ජීවත් වෙන්න පුළුවනේ නැද්ද? ඔය ඔය කාලේ ඊජිප්තුවරු මන්ත්‍ර ශාස්ත්‍ර දන්නවා හොඳට. රජවරුන්ගේ සිරුරු තාමත් තියෙන පිරමීඩ් වල. මේක ඇත්ත නැත් අපි කොහොම හරි හොයාගන්න ඕන. මන්ත්‍ර බලෙන් කුරුල්ලව බන්ධනය කළා රස්සාවට. ඩොක්ටර් අපි ගිහින් කොහොම හරි ඔය කුරුල්ලව අල්ලගන්න ඕනි. පිස්සු පිස්සු. බෝතෝ කොහොම අල්ලන්නේ? ගිහින් බලමුකෝ. මට ඒ කුරුල්ලන් එක්ක කතා කරන්න පුළුවන්. ඩොක්ටර්ට බැයි නම් මම වෙන්නම් ටෝක් එක. බූතයන්ට අහුවෙයිද පෙත්ත කියනවා වගේ. අපනුවල් බන්ධනත් ආරස්සාවට හොඳයිනි. අපි කොකටත් ගිහින් බලමුකෝ මේක භූතයන්ගේ වැඩක්ද නැද්ද කියලා හැබැයිටම ඔයා ගත්තොත් නම් වටිනාකම කියලා නිම කරන්න බෑ ඩොක්ටර්. ඒ විතරක් නෙවෙයි ඉතිහාසගත වෙන සොයා ගැනීමකුත් වෙනවා. එදා බෙහෙත් බලෙන් පිරමීඩ ඇතුළේ තැන්පත් කළ රජවරුන්ගේ සිරුරු සොයාගත්තා වගේ වැදගත් එකක් වෙනවා. ඔව් ඩොක්ටර්. මට විශේෂයෙන් දැනගන්න ඕන වෙලා තියෙන්නේ ඒ කාලේ සත්තුන්ට කාත් එක්කත් කතා කරන්න පුළුවන් බලය තිබුණා. දැන් ඒක නැහැ. ඒක මට ලැබිලා තියෙනවා. ආන්න ඒකයි. ටොමි ගමනට අවශ්‍ය දේ ලෑස්ති කරන්න. අපි ඉක්මනට ඊජිප්තුවේ පිරමීඩ් බල අපිටත් වෙනවා. හිටවරනේ අපි නැගිටලා කොඩියට දිවුරුන් දෙමු. අපි හැමදාම ගුටි කනවා. කොඩියේ අනුහසින් මේ පාරවත් ගුටි නොකා බේරෙන්න සැලසේවා. ඔය මොනවද කියන්නේ? අපි කියන්නේ ඇත්ත. ඇව් වතුරේ නෑවෝ ගින්දරෙන් පිටිවෝ පාරකට නිබට වැටිවෝ. මම බලාගන්නම් ඒවා. අපේ බොස් බලාගනි. අපි වැල්ලි මාලිගා හදමු ඈ. කුරුල්ලව නෑ මාලිගාව නෙවෙයි. ඒ මොකක්ද බොස්? පැහෙන්නේ නැතුව මම කියන එක අහගන්නවා. අපට ඕන කරන කුරුල්ලා ඉන්නේ පිරමිඩ් එක ඇතුලේ. දන්නවා ඩොක්ටර් කිව්වේ. පිරමිඩ් වලට ඩොක්ටර් යන්නේ. අපි බුරු පිරමිඩ් එකක් මවලා මිනිහව රවට්ටනවා. හරිද? මවන්නේ කොහොමද? අවුරුදු ගණනක ප්‍රතිපලයක්. මම හොයාගත්ත තාක්ෂණ ක්‍රමයට કૃත්‍රිම පිරමිඩයක් හදන්න. ඇත්ත ඒක වගේමයි පළලින් උසින්. අපේ බොස්කෝකට අද්දිතින් දස්සයනේ ඕම් බලන අතින් අරන් යන්න පුළුවන්. ආපෝ ඔය ටිප්ටොප් බෑග් එකේ කොයිද පිරමිඩ්? මා විශ්වාස නැහැ. විශ්වාස නැහැ. කවද්ද මම බොරු කිව්වේ? බොස් කිව්වොත් බොරුවක් හැවුවොත් කය. මම පෙන්නන්නම් මේ බොත්තම තද කරපුවාම විශාල පිරමිඩයක් නැවෙනවා. දොස්තර ඒකට හින්ගනවා. දොස්තරව කොටු කරනවා. කුරුල්ලව අල්ලගන්නවා. හොල්මන් කුරුල්ල අල්ලන්න ගිහින් අපිත් හොල්මන් වෙනවා. මේකේ බොහම හොල්මන පෙනෙයි. කොයි වෙලාවටද පෙන්වන්නේ බොස්? නින්ද ගියාම. ආපෝ මට මේ ඔක්කොම නිකන් හොල්මන් වගේ පේන්නේ ඔව්කෝ. පෙනෙයි හොල්මන් හොල්මන්. මේ බොත්තම සල්ස කළොත් එහෙම තේරුණාද? මේ රතු බොත්තම දා. එපා 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 මිනිහෝ ඕක අල්ලන්න එපා. අය කිව්ව දේ කරලා දැන් ඉන්න රිලෝ වගේ එල්ලිලා. ආවද ඊදි බැල බල බං ආවද කියලා අදාද මිනිහට තුවාල එහෙම වුණාද දන්නේ නැහැ බොස්. කොහම තුවාල වෙන්නද? ඔළුවෙන්නේ වැටුනේ මිනිහගේ ඔළුව ගණකමයි. දැක්කද පිළිමක් ගැහැව්වා. අපේ නැව කොන්ස්තන්තීන වරායේ නැංගුරන් දැම්මා. රෑ ෂේම භූමියේ නැවතුනේ. ඔටුව පිටේ ගිහින් හිට දවල් වෙනකොට පිරමීඩ් වලට ලං වෙන්නයි ඩොක්ටර් හොඳ හිතක බලාපොරොත්තු වෙන්නේ. ආ සහරා
හරිම විශාලයි. වැලිමයි තියෙන්නේ. අනේ රස්නේ, තාඩිය. උලන් ටිකක් කොච්චර ගන්න ඕනේ? මං හිතන්නේ පිරමිඩ් ඇතුලේ මේ තරම් රස්නේ නැතුව ඇති නේද? අපි දැන් හයි කරමු මෙතන හොඳ තැන. ඔය කට්ටිය එනවා. දොස්තරලගේ කට්ටිය එනවාද කියලා බලනවා. චව් චව් ඔතනින්ද බලනවා. මම මුරේ. බස්. දැන් මම මේ බොත්තම තද කරන්නයි යන්නේ. ඈතට වෙලා ඉන්නවා. තේරුණාද? ඕන්න. අම්මේ උස. ඇත්ත පිරමිඩයක් වගේමයි. දොස්තර ආපුවාම ඇත්ත එකක් කියලා රින්ගයි. එතකොට දොර වහනවා. කුරුල්ලා අපේ. කොහ මේ මුරට තිබ්බ මිනිහා? පේන්නේ නැහැ. කොහ චව් චව්? ඔහමද මුරා කරන්නේ? මොකද කරන්නේ? මෙතන. වාතින්න ඩෙංග කිහිපක් වී සැපෙන් ඉදිමු අපි මල්ලි. කොහොමද සින්දුව? දැන් මම උඹ වෙතින් නැගිටින්නේ නැත්තම් සැප කොහම වුණත් ඉන්න ඩෙංග නැතුව යයි. බෑවිලා ඉන්න හැටි තලපතා වගේ. ආ හුටි අපියෝ නාපියෝ නාපියෝ ඉර්ෂ්‍යාකාර පාප මිත්‍රයෝ සැපෙන් ඉන්න දෙන්නෙත් නෑ අපෝයි. ආ ටොමි අන්න අර තියෙන පිරමිඩ් දැක්කද? මමනම් හෙම්බත්. අපි අන්තන් ආවා. හොල්මන් නැති වෙන්න බෑ. මේ සේරම තියෙන්නේ සොහුන්ගේ වල්නේ. ජෝර්ජ් එළියට එවිල බලන්න. මගේ අම්මේ මැරිච්ච රජවරු ඉන්න අර පිරමිඩ් වලද? හරි පිරමිඩ් වල තමයි. මේවයි අවුරුදු දහස් ගණනක අය බේත් කවල ඒ සිරුරු තවම ඒ වගේම තියෙනවා. මේවා ආරක්ෂා කරන්නේ භූතයෝ. තේරුණාද? උහේ භූතයෝ පා භූතයෝ පා මහ වේලනවා. සමාවෙන්ට ජෝර්ජ්ව බය කරන්න නෙවෙයි කිව්වේ මම. කොහොමද ඇතුල් වෙන්නේ ડોක්ටර්? මංගුලකින් රින්ගන්නම්. එතකොට අපි අපිට රින්ගන්න බෑ එහෙම. අපි දන්නේ කොහොමද ඒ කුරුල්ල කොයි පිරමිඩ් එකේද ඉන්නේ කියලා හැබැයිටම. එකින් එකට ගිහින් බලමු. එතකොට හම්බුයි. ඔව් අපි වෙන වෙනම ගිහින් බලමු. එතකොට ලේසි. චිම්පයි බිග් බර්ඩ් ඔය පැත්තෙන් ගිහින් බලන්න කරුණා කරලා. ඩඩෝරි සර පැත්තෙන්. බෝ. ටොමි පෙත්තයි අර පැත්තෙන් යන්න කරුණා කරලා. රයිට්. මම පිරමිඩ් එක වටේ ගිහින් බලලා එන්නම් හොඳේ. මේකවා බොස්. ඔව්. එහාට වෙනවා. නෑ. එනවා. හැබැයි මොකද ඒ සද්දේ ළඟම යැහුනේ කිව්වා වගේ හොල්මන්ද දන්නෙත් නැහැ බෑටම. ડોක්ටර් ඇතුළ වෙන්නයි යන්නේ ලැහැස්ති වෙනවා ඉක්මනට. පුදුමයි මේක ඇතුළේ හොල්මන් තියෙනවද දන්නෙත් නැහැ. කියන්නත් බෑ හොල්මන් තියෙනවද කියලා. හොල්මන් ඉන්නවා මෙවර. චව් චව් මම වරේ. බඳිනවා බඳිනවා ડોක්ටර් ඉක්මනට පිරමිඩ් එක ඇදගෙන යමු. ඉක්බඩ් මොකද දැක්කද? කවුරුත් නැහැ. අපිත් කවුරුවත් දැක්කේ නැහැ. ගියේ වැරදි පැත්තට වෙන්න ඇති. ડોක්ටර්ට හම්බෙන්නේ නැති ඒගොල්ලෝ. අපි ගිහින් බලමුකෝ. ડોක්ටර් ගියේ අර කන්ද පිටිපස්සේ පිරමීඩ් එකටනේ. අපි ගිහින් බලමු. ඔව් ඔව් අපි ගිහින් බලමු. යමු යමු යමු. මහ පුදුමයක්නේ. ડોක්ටර් ඇතුළුණු පිරමීඩ් එක තිබුණේ මෙතනනේ. හොල්මන්ද දන්නේ නැහැ. මෙතන තියෙනවා අපි දැක්කනේ. රකුසා. රකුසා මේ? ඔව්. මගේ නහයට දැනනවානේ ඕවා. ඉවට. ලක්සගේ මිනිස්සුයි ડોක්ටර්ගේ දැන් ටිකකට ඉස්සලා මෙතන ඉඳලා තියෙනවානේ. උන් ડોක්ටර්ව අල්ලගෙන යන්න ඇති. දඩෝරිස් ඉක්මනට ඉව පාරේ අපි වරන් යන්න. හ්ම් හ්ම් යා. විශ්වාසද මේකේ පාර? මන් දන්නේ නෑ බොස්. මේ තියෙන්නේ චව් චව් වැඳපු මැප් එක. මේක මැප් එකක්ද? ලෝක සිටියමනේ. කොහොමද මේකෙන් පාර හොයන්නේ? තමසේ ඔළුව හොඳ නැද්ද? ආ කොහෙ ගියත් හොඳට නා ගන්න පුළුවන්. වැලි තියෙනවා මූද ළඟයි. යනකට සහරාවේ කොයින්ද මූදක්? අපි වල් මත්තලා. එහෙනම් මෙතනම නවත්තලා ඉන්. ඈත මොනවද එනවා වගේ බොස්. මොකද්ද පේන්නේ? කියන්න බෑ පුංචි. ඔය වැරදි කොනින්නේ බලන්නේ. මොඩියා මෙහෙට ගන්න ඕක. බොස් බොස් බෙල්ල බෙල්ල. ડોක්ටර් වේ කට්ටිය පොලිසිය ගේන්න වගේ යන්නේ. ડોක්ටර් වේ පොලිසියෙන් දැක්කොත් අපි ඉඳලා ඉවරයි. අපි දොස්තරව ඇත්ත පිරමිඩ් එකට දාලා වහලා දාමු.
එතකොට හොයන්න බෑ. මෙච්චරයි කරන්න තියෙන්නේ. වාහනේ පිරමිඩ් එක පැත්තට හරවලා ගන්නවා. කාටවත් හොයන්න බැරි වෙන්න ඇතුළට දාමු. ඉක්මන් කරලා ගන්නවකෝ දොස්තරව එළියට බැඳලා කුදලලා. නියම තැන අතනින්. මේක හොල්මන් නැත්තම් පුදුම. මිනී සොහොන්ගේ හොල්මන් නැති වේවිය. යකුන්ට බය නම් සොහොනේ. දේවල් හදයිද? මේ ලොව හොල්මන් කරන්නේ රකුස් නෙමෙයිද? බය කියන එක මම කිසිදාක දන්නේ නැහැ. හොල්මන් බොරු. එහෙම ආවත් මං ඔට්ටුයි. මොකද උඹලා ගොළු වෙලා? එවනලි. එවනලි. බුදෝ! දැක්කනේද නරකය කරපෙව්වා මම දැක්කා මම දැක්කා ඔය වගේ නරක වැඩ කළා තමයි මට මේ දැනට එන්න සිද්ධ වුනේ ඒ මොකද එහෙම කිව්වේ කියන්න බලන්න විස්තරේ මට මම නරක වැඩමයි කළේ දෙමාපියන්ට අකීක කරුවෙලා මම මෙහාට ආවේ ඉතින් අවුරුදු දහස් ගණනක් මේ ජීවත් වෙන්න පුළුවන් වුණේ කොහොමද කියලා කියන්න බලන්න මට කරුණා කරලා විචිත්‍රමන්ත්‍රකාරු වගේ නරක වැඩින්ද මාව මේ බන්ධනයට ගෙනත් දැම්මා හැබැයිටම ඔයා දැන් ඕකෙන් නිදහස් වෙන්නේ කොහොමද කවදාරි කවදාරි හොඳ දෙයක් කරුවොත් විතරයි මාව නිදහස් වෙන්නේ මේ බන්ධනයෙන් සෙනවා ආ එහෙමනම් ගේරකුස්කෙන් අපිව බේර ගන්න පුළුවන්ද ඔයාට ඒක මං කරලා දෙන්නම් ડોක්ටර් මාව බේරනවා මං ડોක්ටර්ව බේරනවා එතකොට අපි දෙන්නම නිදහස් ඔන්න බලාගන්න මගේ මන්තර සූත්‍ර කොහොමද කියලා එන්න යන්න මාත් එක්ක පැටුවෙන් ගැලවෙන්න බෑ ගැලවෙන්න හැටි කියනවකෝ බොස් තමයි අපිව මේක නෑ වලන්න දැන් ඉතින් අපිව ගොඩ ගන්නවා මෙතන නිකන් මේ පිසු නටනවා ඉදිරියට මේ වහනකට කවුරුවත් නෑ මෙතන වලලන්න වලලන්න දෙයක් නෑ අපුව වැළලිලා තව ටිකකින් හුස්ම ගන්න බැරි හුස්ම නැත්තම් මැරෙයි අයියෝ දෙයනේ හුස්ම නොගත්තත් මොකෝ කන්න තියෙනවා නම් මගේ අපේ මේ ඇහෙනවද වැළලිලා අපි ඉවරයි මාර්ටින් හොය පුදුර දැක්කද කවුරුද දැක්කනේ මම විතරයි දැක්ක. ඇත්තටම මාර්ටින් දොර නසල. හා බලන්න බලන්න. මෙතනිය මෙතනිය. බොන් ස්තුති. ගියර හොස්ට බව අඳුර ගන්නත් බැරි. කොහොමද නපුරන්න කරපු වැඩ? කොහරද හැබැයි මේගොල්ලෝ මන්ත්‍ර බලින් යව්වේ ඈ? අපි යමු ගිහිල්ලා බලමු. ඒ ස්වා. ඕ ඕ පුඩට නවතින පොඩි අර දොස්තර නේද අපිට පාර පෙන්නුවේ දොස්තර අපිව රැට්ටුවා වරලා යන්න වරලා යන්න ආදීරකුස් මොකද මේ වලේ බහැගෙන කරන්නේ කරුණා කරලා ගොඩට එන්න ඉක්මනට ගොඩට එන්න ඉක්මනට ගොඩට එන්න කරුණා කරලා එන්න සොහොන් දෙස්ටි ඕල් මං කරනවා අපිට ගැලවීමක් නැහැ ඔලෝ යටින් නම් එනවා අයව ඔලෝ බලන්න යන්නද කියන්නේ අර අර තියෙන දොර එතනින් ඇතුල්ලමුකෝ හරි ඉක්මන් කරලා යන්කෝ එන ඉක්මනට යන් දැන් මොකද ඔයා ඊළඟට කරන්න යන මන්ත්‍රය හැබැයිටම නරකයන්ගේ මොලේ පිස් වෙන හොල්මන් මන්ත්‍රයක් ඒ ස්වහ අපි මෙතනින් කොහොම හරි ගැලවෙන්න බලන්න ගැලවෙන්න අස්සක් මුල්ලක් නැර කොහෙම පිට වෙන්න තරක් තියනවා කියලා ඒකයි දැන් කරන් තියෙන්නේ මිනිහා දෙයියා මේ මොනා කරනවද මන්ද පොඩ්ඩකට ඉස්සෙල්ල මෙතන ඉඳලා තියෙනවා එහෙනම් ළඟම ඇති නපුරාගේ කට්ටිය වෙන්න ඇති මේ නම්
මේකේ දොරවල් හැම තැනම කොයි එක හරිද කියලා අපි කොහොමද හොයාගන්නේ කරන්න තියෙන එකම දේ අපි බෙදිලා එක එක පැත්තට යන් මමත් බය වුණා හොඳටම කොහෙද ගියේ හා රකුසගේ කට්ටිය එහාට යනවා මෙහාට යනවා දැන් කොහෙද ඒගොල්ලෝ බැටම රවුමට රවුමට ගින් කරකිල්ලක් ඇදලා ඇති තව කොල්ලෙකුයි සත්තු ටිකකුයි ආව උන්ටත් පාඩම වගේ ගන්නවා මොනවද ඔයා මේ කියවන්නේ හැබැටම ඒ ටොමී මගේ මිත්‍රයෝ ඉන්නේ දන්නේද ඔයා හැබැයිද මොනවද ඒගොල්ලන්ට ඔයා කළේ මාවෙන්නේ පාඩොක්ට මුකුත් කළේ නැහැ ඒගොල්ලන්ව ටිකක් ඇවිද්දුවා අපි ගිහලා දැන් ඒගොල්ලන්ව හම්බ වෙලා යමු තනකොළ පෙත්තා සොන්නුහෙන් ඉන්නකෝ මම මේ දොරරින්න පුළුවන්ද කියලා බලන්න ඩොක්ටර් පෙත්තාද ආ වරකුසානේ තවත් නෑ මක් මෙහෙමද හොඳ වැඩ කරන්නේ ආ යක්කම හීනා එහෙනම් ඩෝන් ගාවේ හීනේ හීනෙන්ද අපිවම බඳගත්තේ හ්ම් කොහොමද මෙහාට ආවේ මෙල්ල ඉන්නව එක කරපු මන්ත්‍රකාරයා දැක්කද දැන් මාව ගැලවෙන මන්ත්‍රය කියලා පොරොන්දු වයිස්ට් කරන්න මොකද්ද ડોක්ටර් ඔය කියන මන්ත්‍රේ අතුරු දහන් වෙලා යන මන්ත්‍රේ අද අනුන්ට උපකාර කරලා අවුරුදු දහස් ගණනක තිබුණු සාපෙන් ගැලවෙන්න යනවනේ හොඳ කිරීමේ ගුණ දෙන යාතිකාව කියවලා මං බන්ධනෙන් නිදහසලා ගමලට බලා යනවා එහෙමයි වන්දනෙන් ගැලවීමට නියමය අපේ තනකොළ පෙත්තා ගෲප් එකේ එකේ හොඳට ඉෂ්ට කරන්න ඕනේ පට්ටු පට්ටු ඕනේ පට්ටු පට්ටු අනවින පොඩි වින බැංගිලි හුණියන්න නොඑක් ගාති හිත හොඳ නම් පිරිසිදු නම් වදින්නේ නෑ ගාති ජාති ඕනේ පට්ටු පට්ටු ඕනේ පට්ටු පට්ටු නහිතින් සිටේ ඉරිසියාව මානන්නු ඒ සිටිවිලි මන්තරෙම්ම නෙක කොටි වින කරගන්නු ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු අනවින පොඩි වින බැන්නේ හුණියන්න නොඑක් ජාති හිත හොඳ නම් පිළිසිදු නම් වදින්නේ නෑ ජාති ජාති ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු වගේද නෑ පියක් දැතට ගන්නු මූණ එක තරහ වෙලා නහය කපන් දඟලන්නු ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු අනවින කොටි වින බැන්නේ හුණියන්න නොඑක් ජාති හිත හොඳ නම් පිරිසිදු නම් වදින්නේ නෑ ජාති ජාති ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු